මහත්තුරුන්ව චෙක් කරන්න ඕන. ඒකට ක්‍රමවේදයක් හදන්න ඕන තනත මැඩම්. ඒ ක්‍රමවේදය තමයි 150 පුටු ගේනවා. 1000 ගණන් දීලා වාහන ගේනවා 100 පුටු ගේන මේ ආණ්ඩුව. යකෝ මේකට ස්කෑන් එකක් හයි කරන්න බෑද? එයාපෝට් එකේ ස්කෑන් හයි කරනවා. පුටු ගේනකොට බල්ලෝ ඉන්නවා. ඒක නැතුව මේ වෙන විසඳුම් කරනවා. හරියට විසඳුම තියෙනවා. අකුලෙන් පාගගෙන ඉන්නවා විසඳුම. පාගගෙන හොයනවා විසඳුම. මොකද්ද විසඳුම? මොකද්ද විසඳුම? මේ වන්දනාගාර රැදිවියන්ට අමානුෂික විදියට සලකන එක. බඩගින්නේ ඉන්න දෙන එක. නාන්න දෙන්න. වතුර ටික දෙන්න. කපු සීරන්න වතුර ටික නෑ. කාන්තාවන්ට පෑඩ් එක නෑ. ඒවා කළා මර්ධනය කරන්න හදනවා. තලත මැඩමුත් ගෑණියෙක්. ගෑණියෙක්ගේ දේවල් ගැන දන්නේ දියෙක් ගැන අපි දැනග අපිට සන කනගාටුයි. අනිත් එක තලත නොදන්න දේ ගැන කතා කරන්න එපා. ආවැගෙන් තීන්දු ගන්න එපා. ඒ නිසා අපි කියනවා වන්දනාගාරයට පහසුකම් ටික දෙන්න. මේ පුංචි ප්‍රශ්නේ ලොකුවට කරගන්න එපා. පුංචි ප්‍රශ්නේ කියන්නේ සුබ සාධනය කරන්න වන්දනාගාරයට ගිය මිනිහා ඇතුලෙන් එන්නේ අවුරුදු 4-5කට ගියොත් දෙයි හාමුදුරනේ ඒ මිනිස්සුන්ට තියෙන ක්‍රමවේදයක් පුනරුත්ථාපන වෙන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒක දැන් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා තියෙනවා. මැතිණිය එන වෙලාවට වන්දනාගාරය ලස්සනට සකස් කරලා තියෙනවා. ලැඩ් පහසුකම් ඔක්කොම කැම්බීම සුපිරියකට දිනවා. අනිත් වෙලාවට අවීචි මහා නරකාදයක්. මේක පුනරුත්ථාපන අඳුරු නෙමෙයි මේවා. මේවා වදකාගාර පුනරුත්ථාපනය කරන්න ඕන වන්දනාගාර නිලධාරීන්ව. ඉස්සෙල්ලම පුනරුත්ථාපනය කරන්න උංගක්. ඊට පස්සේ තමයි සාමාන්‍ය මිනිස්සුන්ව සිරකාරක පුනරුත්ථාපනය කරන්නේ. ඒ නිසා අපි මැතිණියට කියනවා තීන්දුව ගන්න ආවගෙන් ගන්න එපා. මේ ඉන්නේ සමහර වෙලාවට මෙතන මහින්ද රාජපක්ෂත් මේකේ හිටියා. සිරකාරයෙක් වෙලා හිටියා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේනලත් හිටියා. එතකොට සිරකාරයෝ මිනිස්සයා නෙවෙයිද? අමනුෂ්‍යයාද? ජනාධිපතිවරු දෙදෙනෙකුත් හිටියා මේක ඇතුලේ. ඒක නිසා අපි කියනවා තලතා මැතිණිය නිින්දෙන් ඇහැරෙන්න වාචාල විදියට කතා කරන්න එපා කියනවා මම. හොඳයි.